ආයිබෝවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වාධී රූප පහනි අධ්‍යාන පර්ත්විකාශය සමකින් මුලින් අවධානය ප්‍රතිී සිරස්ථන වෙත. කොරෝනා පොකුරට ඊඒත් නිදහස් නවසය පනස් නවයක් එක්වෙයි මරණ ලස්තුවටත් තිස් දෙකක්. පෞද්ගලික රෝහල්වල වාහනයේ සිටකරන පසිර් පරීක්ෂණ තහනම්. ර්ථික මත්්‍යස්ථාන තොග වෙළදාමට භවෘතයි. දමුල්ලට පමනක් ගොවීන්ගෙන් එලවුළු කිලෝ ලක්‍ෂ හැත්තාවක්. බෙංගාලබොක්කේ අයහපත් තත්වයෙන් ශවිලංකාවට දරුණු බලපෑමක් නැහැ කාලගුණිය කියයි. ඉදිරි මාස්ස හයතුළ තරුණ විවසායකයන් අටදහසක් බිහිකරන්න ඇමති නාමල් සූදානමින්. ඉන්දියාවේ කොරහනා මරණ ලැස්තුව ලක්ෂත්තුනත් පණී. ඉියදිනේදී කොරෝනා ආසාධිතහින් දෙදහස් නවසය පනස් නවදිනෙකූ හඳුනා ගැනුනා. කොරෝනා මරණ තිස් දෙකක් තහුරු කිරිමත් සමඟ මෙරට සිදු ඇති කොරෝනාා මරණ සංඛ්‍යාව එදහස් දෙසිේස්තීමාව ඉක්මවාගයා. මෙ අතර කොරෝනා ආසාධිතිීන් හඳුනා ගැනීම සඳහා සිදු කරෙන Vෝකින් සහ ඩ්‍රයුතරූ පරේෂණ සඳහා තවදුරටත් අවසර නොදීමට තීරණය කර තිබෙනවා. ද දසන වන විට කරුණ ආසාධතයන් දහ නසේ පනස් නම දෙෙකු හඳනා ගැනුා ඉන් දදාහතර දෙෙකු විදේශන්හි සිට මරට පැමිනි පුද කල. හදනාත් සාධීතින් අතී වැඩම පිරිසක් කොළම දිිශ්‍රිකෙන් ර්තාාවුණ එම සංඛ්‍යාව පන්සය පනස් හතුරා ගම්පා දිස්ට්‍රිකෙන් තුන්සේ අනුව එකක් ගාල දිශට්‍රිකෙන් එකසි අනුවටක් අනවාද පර්‍රදිශ්‍රිකෙන් එක්ේ හැත්තැ නමයක් ලෙස සාධතයන් හඳුනා ැෙනුණා. සෙස දිස්ට්‍රක්කවලින් ආසාධතයන් එදාහයිස විසි තුන් දෙෙකු හඳුනාකත් බවයි ොවි- 19 පැ3 මැක්වීමේ ජාතික ක්‍රියන්ුතමධදස්ථාන සඳහන් කරන්නේ පසුගිය අපේල් විසි තුන්වනදාසිට ඒ දින දක්වා කොරන මරණ තිස් දෙක් සෞකි සේව අධ්‍යක්ෂ ජනරල්වරයා විසින්තාවරු කලා. එයන්ුවමරටින් වාර්තාාවන සමස්ත මරණ සංඛාව එක්දහස් දෙසිේ දහි දක්වා ඒල ගොස්තිබෙනා. එම මරණ තිස් දෙකින් දහ අට දෙෙනකුම කාන්තාවන් අතර සෙසු දාහතර දෙනා පිරිමි පුදගලයෙන් වන පවයි රජ ප්‍රෘති දෙපාර්ත්මින්තු නිවෙේදනෙක් කළේ මියගිය පුද්ලයන් වයිස අවරුදු විසි අටත් අනුව එකත් අතර බෑස්සල පසුවන්නන්. දැනට අපේ රටේ කෝවි නිසා වාර්තාවෙලා තියෙන මරනා අතරින් සයට හැත්ත පහකට වඩා වැඩි ප්‍රමාණයක් වයස හැටට වැඩියය. ඒ අයගින් බහුතරය බෝනොවන රෝගවලින් පෙළෙනයි. දිය වැඩියාව හර්දරෝග, දීර්ගකාලීන ස්වසන රෝග, වකුගඩුරෝග සහ පිළිකාවැනි බෝනොවන රෝගවලින් පෙළෙනයි. ඒ විතරක් නෙමේ වයස තිහත් හැටත් අතර සිදූ මරණගත්තත් ඒ අයගේෙන් සියයට අසු පහගටත් වැඩි ප්‍රමාණයකට හේතුව දීර්ගකාලීන බෝ නොවනරෝග. බෝ නොවන රෝගයකින් ඔබ පෙළෙනවනම්. එයට නිසි පරිදි ප්‍රතිකාර අෂධ ලබාගෙන එම රෝගය පාලනය කිරීම තමා ඉතා වැදගත් වෙන්නඒය අනුව මෙරටින් වාර්තා වන සමස්ත COොID-19 ආසාධතයන් සංඛ්‍යාව එක්ෂ හැට හතර දහස් දෙසේ එකදක්වා එල ගෘස්තිබෙනවා රෝහල් ගතව සහ අතනමැදී ප්‍රතිකාර මධ්‍යස්ථන තුළ ආසාධතයන් තිස්සතර දහස් හරස දසය දෙෙනකු ප්‍රතිකාර ලබමින් සිටනවා සුවේ ලැබූ සංඛාව ක්ෂ විසි අටදහ සයිසි හක්. රෝ ආසාධතයන් හඳුනා ැනිමිසඳහ PCR සහ රැපිට ඇටිජන් පරක්ෂණ සිදු කරන ෞඛ මත්‍යංශය අනුමත පෞද්ගලක රහල් සහ රසසායිනාකාර සඳහ නිකුත් කරඇති මාර්ගෝපදේශ සංශෝධනය කරති පෙන පා. එම පරක්ෂණ සිදුලයුත්තේ විශෂාඥ්‍ය ෛයිද නිල්ධරීවරයාගේහෝ කාරාර වෛත නිල්තාරරිවරයාගේ නිර්දේශන්ට අනුව පමනයි. සම්පල ලාගැමින් පසු රෝගින් හෝද කලාවීමට උපදෙසිදේතු අතර. රසයිනාකාරහ රහල් බලධරින් පිබඳ සුපරීක්ෂණය සි කළයතුයි. සිියම් රෝගකුට ො-19 වැලදී ඇති බව රජයේ සෞඛ්‍යංශය දැනුවත් කිරීමට අදාල රෝහල් රසානාගාර කටයතු කළේතු වනවා. වගවිතු නිලධාරිියකගේ ඉනිර්තිේශ මත ආසාධීත රෝග අසන් හා සෞඛ්‍යමත්‍යංශ අනුමතකර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථනවල නේ මසික පාසුකම් ලබාදීමට කටයතු කළේතු වනවා. සාම්පල ලබාකිැනීම නිශ්චිත සහ ආරක්ෂිත ස්ථානයක සිදු කළේතු අතර වෝක්ඉන් හෝ ්‍රයතෝ ක්‍රම සඳහා අවසරහිමි වන්නේ නැහැ ර්කෝපදේශ කණඩරන බට තොතුරු ලබුන් හෝත් අදාල් ආයතන වලට, කොවිට පරක්ෂණ සිදුකිරමි අසරයවලංඟ කරනවා. විදේශ සංචාර අමුණු කර කනමින් හා. වැඩපින් ආශිතව සිදු කරන කොවිත් පරීක්ෂණ සඳහා මෙම මාර්කෝපදේශ අදාලපන්නේ ැහැ. වැඩිම් සහ සෞකමතංශ නිකුත් කරති මාර්කෝපදේශ තවදුරටත් පි පදීමම කළේතුබන. දිලීඩ ෝකීට අනශ්‍යලස්ස පිය නොර ලෙස දිලි ෝක පිළිබඳ විශෂච්නු පයිත පරිමාහලී ජැස්සේ ක්‍රමත්මය පවසනපා. එමන්ම එසඳහා අවශ්‍ය අවශධ මෙරට ඇති බවදඒ මහත්මය වැඩදුරටත් සහන් කලාා. මේ කලු දිලීරේ හෙමට ඇත්තන් ඒකට මියෝකමයිකෝසිස්ක ලපික කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙමේ. අපිට දෙදස් දහන මේ වර්ශයේද කලුදිරීර් රෝගින් හතලිස් දෙකක් වාර්තා වෙලා තියෙනවා. දෙදස් විස්ස වර්ශයේදි විසි හතර දෙනකුත්. දෙදස් විසිඒක වර්ශයම දක්වා. හතර දෙෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ කිසිම රෝගියකුටහොවිට් දහනමේ වෛරසය ආසාධනය වෙලා නැහැ. මේ රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවෂද ඇන්ටිෆංගල් ඩ්‍රගස් කියනේවා වෛද්‍ය සැපයිම් මංශයේ අපේ රටට අවශ්‍ය තරන්තෝග තියෙනවා මේ වෙලාවෙේ ඒහින්ද මේ රෝගය ගැන අනවශ්‍ය බියයක්ක් කිසිම ශ්‍රීලාංගික පුරවැසයෙක් ඇතිකරගත යුතු නැහැ. ඒවාගේම මේ රෝගය දගලයකගගේෙන් පුද්ගලයට ආසාධනය වෙන්නෙත් නැහැ. ප්‍රතිශක්තිකන්න පද්ධතිය දුර්ුවර පුද්ගලයන්ගේ සාමාන්‍ය මහජනතාවගේත්. කොවි දහනම රෝගීතත්ත්ව ඇති වනාම ප්‍රතිශක්ති කන්න පද්ධතිය දුර්වල වෙන. මෙමදි ලීරය පමණක් නෙමේ ඕනෑම වෙනත් රෝගයක් හැදැන්න තියෙන අවස්ථාව වැඩිය.ොවි් ආසාති තැන්ට ප්‍රතිකාරකිරම් සඳහා රිකලකස්ක රෝහලේ ඇඳන් පහකින් සමන්විත තාව කලික ප්‍රතිකාරය එකයක් විෘත කරතිබෙන පා. අද පලාලතා අඩුකාර ලිතවූකමගේ මහතාගේ ප්‍රථනක් වෙන් එම ප්‍රතිකාර එකගේ විෘති කෙරුුණා. ව්‍යාපාරිකයකු වන ජවන්තලක්මල් නොවීර මහතාගේ මුල්ල පරිතාාගෙන් එඒ සිදු කරුණා. ඔ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අයිරේද රෝහල් යොදාගැනීමට රජයකත්තීරණය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන පව, අයරේද වෛදිවරුන්ගේ සංගමී ප්‍රජාසෞ කෙලේකම් වෛද සේනක ගමකේ මහතා පවසනවා. ග ....ോ. wartawan <Sundan> න්. <Sundan> <Sundan> නිරotaයි නැති උල්ලංඟනේ කළ තවත් පුද්ජලීන් හයසේති හය දෙනෙක ඒ හෙදින තුළ අතරං ගො ත් බව, පොලිස් මාධති ප්‍ර කාශක නියුජ පොලස්පති අජි ෝහණනමතා පවසනවා. නිරොතයි නේති කඩකිරීමම සම්බන්ධෙන් එක් දිනක්තුලදී අතරංගොටගත වැඩිම පිරිස මෙ අයි. අද නේ ැබ ාපොත්වෙන නතාවගෙන් පසුගිය දිනක කාලපරිච්චේදය තුළ. ඔබ නිවසටම ව සංචාර්ණ සීමාවලට අනුගතව කටිතු කළ ආකාරයටම කටිතුු කර ලෙසට. අද දිනත් කිසිම අවස්ථාවක හැඳුරුම් පත් අංක ක්‍රමවේදය අදාල වන්නේ නැහැ හැම කෙනෙක් නිවස ම ප්‍රැදදි සිට යුතු. එවගේම නිෝධාය ්‍රීතී ප්‍රියාත්ම කිරීම රම්භනේ ඔක්කටෝබර් මසි ි. එඒදාටේදක්වා කාලපරිච්චේදය තුළ වැඩිම සංඛ්‍යාව කතර ගොඩගන ලැබියේ ඒ දිනේදී. අයිතිස් හයක් පමණ වෙනවා. මෙයින් දෙසිය හිදනෙක් පමණ මාතලේ ප්‍රදේශයෙන් අතරංගුට ගෙන තිබෙනවා. සංචානසීම ක්‍රියාත්මක නොවන දින එක දිවත් මෙතරම් ප්‍රමාණයක් අතරංගොට ගත්ති නෑ මේ දක්වා අතරංගුටකම ලැබ මුලු සංඛ්‍යාව, දොලොස්දාාස් හස්සය හතලි සටක් පමණ වෙන. කොල ප්‍රදේශක කිහිපැක් කිලක් කර ගැනින් දෝනණ ිහවම්මින් ඩෙර දහයින නීති කඩ කරන්න අතරංගෝට ැනීමේ වැඩ පිරිිලක් ද ඊක්‍රියත්ම කෙරුණ. කො ල ො පිකො ොග වෙලද සල්හ තොරකත් ආර්ථි මද්‍යස්ථාන හිපයක් අද පිරපරව ට විුෘත්ත කරතිබෙනපවා. දමුල් ත්තේකම ඩුවර එලිය කැපි පොල වයන්කො මකොහ ඇමි පි ආර්ථික මධ්‍යස්ථානද ේවන විට විෘත්තක ඇති බවයි වර්තවන්නේ. හෙට දිනේ වෙළඳද සල් විුෘත්්තකිරීම සහ අවශ්‍ය තොග හන්ඩ වෙලදම සහ පමනක් එම අද්‍යස්ථාන අ විරත්ත කරුණ. ෙ ර්ථි ධ්‍යස්ාන විවෘත්ත කිරීමෙන් පසු ෙළෙඳදු හා කොපියන් ආර්ථික මධ්‍යස්ථානයට පැමින්න සිටිනාකාරේ මෙලෙස දැක ගැනීමට ලැබුණ. බේතර දමු ආර්ථි මද්‍යස්ථාන අද අලුවම විවෘත කිමත් සමග, එලවල කිිල ක්ෂහැත්තෑවකට වැඩි ප්‍රමාණයක් ලැබුණ බව බවෙලෙඳ ්‍යාරිකැන් සඳහන් කලා. අද පෙරවුවර වනතුර ආර්ථික මධ්‍යස්ානයට, එලවලු ලොරි තුලත් කර ගැීමට නොහැකිවත් තද දෙයක් ඇති වූ බද අ අපවාර්තකරුවන් සඳහන් කලා. ර්කමධ්‍යස්ථාන එලවලු මෙිලද ශීකරින් ඉහළගොස් ඇති බවයි වර්තාබන්නේ. කැට් ලෙක්ස්, බෝංචි ආද එලවු කිලවක මිල රොපියල්ලෙකසේ පනහහියිත්මවා තිබීම විශෂත්යක්. සංචරන ලසීම ලෙහිල් කිරීම සිදුවන්නේ ආහර ද්‍රව්‍යහා औුෂධ වැනි ජනජීවිතෙර අත්‍යවශ්‍යම බහන්ඩහසේවා සපයක් ගැනීමට පමණක් බයි යොද හමු ආපතිවරයා අබධරණය කරන්නේ. ඒ අලවෝම තරට සංචරනසීමමල් ලිහිල්කර, එදිනම රාත්‍රී එකොලහට යලි පැනවීම නීමිතයි. එම කාේ තුළ දී අතවශ්‍ය බහන්ඩ මිලදී ගැීමට නිවෙස්ලින් බැරැබයා හැක්කේ එක්යිකුට පමණයි.මත් ප නලවිසල් විවෘතව ැීමට හා අත්‍යවශ්‍ය නොවන මහජනඒරාශීවීම් සඳහා කිසිදු ඉඩක් නොමැති බවද ශවීන්ද්‍රසිල් බහතා අවධාරණය කරනවා. ලබන විසි අටබන දා සංචරනන්සීමමල් ලිහිල් කළ විටද මෙම නියමයන් එලස්සම ක්‍රියත්මකයි. බන සිනවේ හතිහ සතින්තේ සංචාරන සීම පැනවීම පිළිබඳ තීරණේ ලබන විසිහත්වෙදා තත්වේ සමාමෝචනය කිරමින් පසු ගැනීමට නීමිතයි. ්‍යහතර සංචාරන සීම ලෙල්කිීම හතුෙන්. හැටදින පමනත් දුම්රිය දහන කිරීම බපොත්තු වන බව දුම්්‍රිය නිියෝච සාමාන්‍ය අධදිකාරරි ගමිී සැෙවිරත්න මහතා ප්‍රකාශ කලා. දිග ංහල ොකා ශ්‍රිත හදු ප්‍රදේශය පැති පීඩන අවපාතය මෙ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්තනයේ වීතිබෙනවා. කෙසේ වෙතත ශ්‍රී ලංකාවට ඉන්නඇත්තේ වක්්‍ර බලපෑමක් බව, කාලගුණු වි්‍යාධපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චරල් අතුළ කරුණහනායක මහතා සඳහන් කලා. අවතින ආපාත තත්වය අදනදී සුලි කුණනාටුවක් දක්වා වර්තනවීමට නෙමිතයි. ඉදිරි පෑ විසි හතර තුලද ඒ චන්ඩ සුිුණනාටුවක් දක්වා වර්තනෙවන ඇති බව කාලකුණ වි්‍යාත පර්ත්මිතුන් ේදනයෙ කලාා මෙම පදතිය උතුරට බරව වෛමදිශාවට ගමන් කර බටහිර බෙංගාල වෙරල තේර වෙත ලබන විසිහය වනදා ඇතළුවීම නෙමතයි මේ පද්ධතිය දැන් බොහෝ විට බටහිර බංගාල වෙරල බඩතීරයත් ඔදිිසා අතරින් ඉන්දාවට ඇතුුවේ ලක්ුණ තම පහලවෙලා තෞදරටත් වර්ධන වෙන මේක ච්ඩ සුලිකුණට බට පයොත්වය ලක්ුණු පහ වෙලා තියනවා කෙේනමුත් මේේ රජු බලපෑම අපිට කොහෙත්ම නෑ මේ රජු බලපෑම තියෙන ඉන්දාවට හැබැයි තුරුන්දමන්දූපත් අසලතියෙන ගැමුණු මුහුදු ප්‍රදේශයේ තවතුරටත් දීවරහ නායක කට තුලේ දෙන්ඩෙපා කියන ඉල්ලීම පිීවරහා නායක පජාවගේ ඉල්ලා සිට්නවා. දිවෙන්ට බලපාන නිීර්තිතික මෝසංකාලගුණ පරිච්චේදය ආරම්භවීමත් එක්ක ඇතිවෙන වැසි තත්ත්යක් හේතුකටගෙන බස්ටාහිර සබරගමු දකුණු මධ්‍යම වයිබෝගේ පළාත්වොල විටිං විට වැසි හෝ කිගුණු සහිත ස්තත්ය නිර්මාණ. අධික වැසි තත්වත් සමක කුකලේක ජලාශ වන්දරටතුවක් විෘත කෙරුණා. කලුගගේ ජලමට්ටමද ඒලයමින් පවතින පවයි පපවාර්තා කළුවන් සඳහන් කළේ. කළුගඟ දෙපස පහත්බිම් යටවීමේ අවධානමක්ද පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවම්පදේශවට අදදිනේද තද සුලංකා අධික වැසි තත්වයක් ඇතිවුණා. ම්‍රදශවල ගන මීදුමක්ත දැක ැනීමට හැකි බවයි අපවර්තාකරුවන්සන් හන් කළේ. අයහ පත් කාලගුණ තත්වේ නිසා තේවාකාට හා එලවුණු වගට දැඩ බලපෑමක් එල්ලව ඇති බවද ගොවන් පසනවා. නාෑ මේ අවදාානමක් මතුවහොත් ජනතාව ආරක්ෂිත ථනකාරයුම් කිරීමට සූදානමින් සිත්්න පවයි නුවරලිය ආපදල්මනා කරණ ඒක පැවසබේ. යහ පත් කාලකුණත් සමක ගල්ල දෙවට බෝදු තේරේද. ඔරුවක් පෙරලීයාමෙන් පාසල් සිසුවෙකු අතුරතන්වීතිබෙන බා ඔරුේ සිටි තබත් දෙෙකු කොඩ පෙහිනා දිවි පේරාගෙන ඇති බවයි, ගල්ල වරයි පොලිසිේ පැවසුවයි. අතුර දන් සිවාසොයා මෙහියම් ක්‍රයක්ත්මකයි. රට තුළ ක්‍රාත්මක වෙන සංචර්ණ සීමමාආකාලය තුළදී කිසිදු සහතික පිටපතක් නොමැතිව. අන්තර්ජාලයෝ සේ විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා වන අයුම්පද පුරවා, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් වෙද ලැබීමට සැලැස්වීම ප්‍රමාණවත් බව. එමික්ක මෂන් සභවයේ සභපති ජ්‍රේෂ්ඨ මහචාරය සම්පත් අමර්තුංග මහතා ප්‍රකාශ කරනවා.ස්වාධින් රූපහිනයේ හත්වෙනි පැය වැඩසරහන්ට අද එක්විමෙනුවයි එම් හතා මේ බව කියා සිටේ. න්තර ල සිදකන ොන දවල් පිබඳ ඩි පර නකර නොව දක ලකිවල මුලල්ම්ම න්තර්ජාලය ඔස්සේ දරුවෝ අයුම් පපත විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබාවට ඉදිරිපත්ක ඒ ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ අත්සනවත් කිසිම දෙයක් නෑ අවශ්‍ය කරන කරුණුටිකත් එක්ක ඔවුට එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන්ගේ අපි ඉල්ලා සිටියා ඒ ගත්ත අයදුම් පතේ පිටපතක් අරගෙද ඒ පිටපත තමන්ගේ අත්සන යොදලා ලොක්් ඩවුන් එක ඉවරවෙලා තිතුනක් විත. කාලයක් ඇතුළට ලියාපදිංචි තැපෑලේ විශද්්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දිරිපත් කරන්න කියලා. අපි මේකේ නි්‍යානුකූලව ඉල්ලලා තිබුණ දේවල්. මේ ගැටලු විසඳිච්ච දවසකට එතන ඉදලා සතිතුනක් ඇතුලට දරුවන්ට ඒ ප්‍රඵල විශද්්‍යාල ප්‍රතිපාදන කමිසට පසුව තැපෑලෙන් එවන්න පුුව. යම් තැනකද ඔබතුමාලා මේ ලියාපදිංචේදී පපුර්ුව හහිල්ලන ලේකෙවෙල නැතිවුණු මොකක් දේ සඳ හබතුමාලා දරුවන්ට ලබාදී යෙන විකල් පවස්ථාව. අප බලාපොත්තුවය ප්‍රධනම දේ තයි ඕය උසස් කල ප ල රන. සස් පෙල විභාගයට පෙනීසිටිය දිස්ටික්ේ ඔහු දන්නවන. යනාදී අත්‍යවශ්‍ය කරුණු ටික. එහි සඳහන් කරලා අන්තර්ාය ඔසේ ඒ ලබා දෙ. ඒක ලබාදුන්නට පස්සේ විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විශවිද්‍යාල තේරීම් ක්‍රියාවලිය පටන් ගන්නවා. ඇට යතාකාලයට පත්වෙලා සතිතුනක් ඇතුළත දරුවන්ට වෙනවා පොතේ ඉල්ලලා තියෙන සියලුම ලිපිලේකන ඉදිරිපත් කර. යම් තැනකින් කරන අයතුම් කිරීම ප්‍රතික්ෂේපවීම වෙනුවෙන් තියෙන. පාදනමක නීතිී හටියට තුම් පාරක් තමයි උසස් පෙළ පෙනීසිටින පුළුවන්. හතරවැනි පාර පෙනීසිටලා ලංකාව පලවෙනිිය උුණත් විශවිද්‍යාලයට ඇතුළෙන්න්න වරම් ලැබෙන්නේ නැහැ. අපේ දරුව ගොඩක් වරද්දගන්න තැන එක අවස්ථාවක යම්කිසි පාඨමාලාවකට ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාලය හෝ ලියාපදිංචි වනාාට පත්සේ. ආයිත් ඒ දරුවට කවදාවත් වෙනත් පාටමාලාවක ඊළඟ අවුරුද්දේ උසස් පෙළ කරලා යන්න බෑ. අලවෙනි සැරේ ලියාපදිංචි වීමේද දෙවරක් සිතය යුතු ක්ෂ ස ලාපදිචි ආරම කරලව වනකට අවසන් කරන්න නොන ජනි මාසය එක කොස් වෙන්දා රාත්‍රී දොහ වෙනකට අයතුම්පත් හැඳවීම අවසන් කර. සංචනසීමත් අයින් කරලා අයි කරන දවසම කොවි දසදයෙ කුණොත් විශවවිද්‍යාලට අුතු කර දරුවෙක් දව දාහරක් න තර ද වන්නොල. හඒ ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම කෝවි් නැදුනොත් තමන්ගේ පවුලේ ආසාධිත්‍යෙක් හිටියොත් ඒ දරුව ගැන විශේෂ සැලකිල්ලක් යොදලා ඔවන්ගේ අයතුම් පත යොමුකිරීම සලකා බාලනවා. ඉදිරි මාසහයක කාලය තුළ තරුණ විවසහකින් අටදහසක් බිහිකරන පව අමාතය නම් අල් රාජපක්ෂ හතා පවසනවා. වි වසන්ග හමේ තරන රන න පඇති ගටල පිබඳ ස්වාබැලීමට යවන සමාජ සම්මයලන සාමාජකයන් සමග ඒ පවති රැවීමකදේ එමහතම ව කියයාසිට. සූම් තාක්ෂය ඔස්සේ මහමුව පැත් වුණ. නව තරනු වසායකයන් බීකර ගැනීමතුින් රටේ ආර්ථකය ක්තිමත්කිරීමම අරමුණ බවද අමාත්‍ය නම රාජක්ෂමහතා හිදී ප්‍රකාශ කලා. ලේ ැන්ක ප ති ෙහින්ගේට පිලමක්ල බදීමේ අරමනින් ආරම්ම කම දයක් වම ඩ ෝ හෝ ජංගමතුරකතනයදම එල් දැක්වුණා ඒ මහරගම තරන සේවාස භාශ්‍ර වනාගාරයේද. ග ීම හ ාතික දර පරවි න දධ්‍යස්ථානයට පසුවෙන් දත් දීම යට ති ද වනවා ාතික රුණනසයවා ස භාවේ ස පති අධ්‍ය ක් මත් වික්‍රම සිංග හතාගේ ප්‍රධනත්ව වැඩ හන රනා. හිටපු නියෝජ මාත්තිවරේකු හිටපු පාදලිමේන්තු මන්ත්‍රීවයෙකු හා වර්තමාන පොත්තලම නග්‍රාදීපතිවරයගුලෙස කටියුතු කළ, KA22 මහතාගේ ජ්‍රීවිතය අහිමි කළ අනතුරට සම්බන්ධ පොජ්ජලින් තුන්තෙනකු අතරං ගොඩ ගත්බව පොදලම පොලීසිය පවසනවා. වනතවිල්ලව රාල්මඩු ප්‍රදේශයේ පිහිටී නගාධපතිවරයට ඇත් පෞත්් කලක ඉඩමකට ගොස් ආ පසු පුත්තලමනිවසට එන අතරතුර එලුවන් කුලම ප්‍රදේශයේදී ඒ පස්වර්වය මෙම අනතුර සිදවනා බයිස් මහතා ඕගේ නිල කැබ්‍රතේ පිට පස විෘත්ත කොටසේ පැමිණතිබෙනවා කැබ්්‍රාතය අතුර මාර්ගෙන් ප්‍රධන මාර්ගයට පිවින අවස්ථාවේදී නගරාතිපතිවරයා බිමට ඇති වැටී ඇ අතර හු පුත්තලම මුි රෝහල්ට ඇතුළත් කන අවස්ථාවේද මියක කොස්සිට බවයිත් විමර්ශන වලදී හෙලී ඇතේ සිතිය සම්පධයෙන් කැබ්රතේ රියදුරහ තත්ත දෙෙනෙකු alta benතිෙන, පුhel Polia භरे Hawaii, අපතාන් සda,মাම පුத்த na lyතු Miතාパ දෙ. . P மnanaීමෙන් passu. লা චුව කතු ීම मिයි. E samинwanपनी ්‍ය মাවා, सुव.